අයිබවන් සුබ සන්ධ්‍යාවක්. අපි සූදානම් වෙන්නේ ඉරිදා සිත්නෙත් අසපුව ආරම්භ කරන්නට. ඉරිදා සිත්නෙත් අසපුව තුළ අදත් ධර්මය අහන්නට ප්‍රිය ශ්‍රාවක ඔබ ඒකරාශී වී සිටින මොහොතේ ඒ උතුම් ධර්මදායාදිය තිරණය කරන්නට ගෞරව නමස්කාර පූරකව අදත් ආරාධනා කළා බෙලිහුල් ඔය සීල සමාහිතාරණ්‍ය සේනාසන වාසී අභිධර්ම කතිකාචාර්ය ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධහ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සිත්නෙත් අසපුව වෙනුවෙන් පිළිගෙන උන්වහන්සේට පාද නමස්කාර පූර්වක චේතනාවෙන් ආරාධනා කරනවා ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවි සුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කන්ද සමුදුරසේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහඳුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාටිතස්ස උජ්ජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තූපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස ධනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහ සංගරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
අප්පං වත ජීවිතං ඉදං හෝරං වස්ස සතාපිමියති යෝචේපි අතිච්ච ජීවති අතකෝසෝ ජරසාපිමියති සෝචන්ති ජනා මමයිතේ නහි සන්තා නිච්චා පරිග්ගහ විනාභාවං සන්ත මේ විදං ඉති දිස්වා නාගාරමාවසේ මරණේන පිතං පහියති යම් පුරිසෝ මමි දන්ති මඤ්ඤති ඒතං දිස්වාන පණ්ඩිතෝ න මමත්තාය නමේත මාමකෝ සුපිනේන යථාපි සංගතං පටිමුද්ධෝ පුරිසෝ න පස්සති ඒවම් පිපියායිතං ජනං පේතං කාලකතං න පස්සති දිද්ධාපි සුතාපිතේ ජනා යේසං නාම මිදං පවුච්චති නාම මේවාව සිස්සති අක්ඛේයං පේතස්ස ජන්තුනෝ සෝක පරිදේව මච්චරං න ජහන්ති ගිද්ධා මමයිතේ තස්මා මුනයෝ පරිග්ගහං හිත්වා අචරින් සුඛේම දස්සිනෝ පතිලීන වරස්ස භික්ඛුනෝ භජමානස්ස විවිත්ත මාසනං සාමග්ගිය මාහු තස්ස තං යෝ අත්තානං භවනේන දස්සයේ සම්බත්ත මුනි අනිසිතෝ නපියං කුම්මති නොපි අප්පියං තස්මින් පරිදේව මච්චරං පන්නේවාරි යථාන ලිප්පති උද බින්දු යථාපි පොක්ඛරේ පදුමේ වාරි යථාන ලිප්පති ඒවං මුනිනෝපලිප්පති යදිදං දිට්ඨ සුතං මුතේසුවා ධෝනෝ නහි තේන මඤ්ඤති යදිදං දිට්ඨ සුතං මුතේසුවා නාඤ්ඤේන විසුද්ධි මිච්ඡති නහි සෝ රජ්ජති නෝ විරජ්ජති තී අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි තුන් ලොවක් සනසාලෝ මහා බුදු කරුණාවෙන් දේශනා කොට වදාළ මිහිරි බණපදයක් අහන්නයි ඔබ සූදානම් වෙන්නේ. ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ වදාළ උත්තම දේශනාවක් අද මා ඔබට කියා දෙනවා. මෙලොව පරලොව ශාන්තිය උදා කර ගැනීම, උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන බිහිසුණු සසර කතරින් අත මිදීම පිණිස හේතු වන මේ උතුම් ධර්මය ඔබේ හදවතේ නතර වේවා. මේ උතුම් ධර්මය ඔබේ ජීවිතේ පිහිටාවා. මේ උතුම් ධර්මයේ ශාන්තිය ඔබේ මුළු ජීවිතයටම ලැබේවා කියා මම ආශිර්වාද කරනවා. අද මේ ධර්ම දානය ඔබට ලබා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි රජිත පෙරේරා මහතා, නිහාරා ලියනගේ මහත්මිය, ඒ වගේම මින්හෙට්ටිය ගලගෙදර පදිංචි අජන්තා පද්මකාන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, පිළියන්දල පදිංචි ස්වර්ණා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා කියන මේ පින්වත් පිරිස එකතු වෙලා ලෝකයේ දිය හැකි උසස්ම දානය ධර්ම දානයයි. තුන් ලොවක් සැනසූ බුදුරජාණන් වහන්සේ සදහම් අමාගඟ සුනිල දිය උල්පත් පාදා දීලා හැම හදවත් සනසාලමින් දුකටපත් උදවිය දුකින් මුදවාගෙන හැඬීම් වැළපීම් වලටපත් උදවිය හැඬීම් වැළපීම් වලින් අත මුදවලා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මෙහෙවර නිමා වෙනකොට අපමණ පිරිසක් මඟඵලලාභී උතුමෝ බවට පත් වෙලා තථාගත බුදුවැසින් ප්‍රත්‍යක්ෂ ලෙස දුටු මේ උත්තම ධර්මය ශ්‍රාවකයන්ගේ නුවණැසිනුත් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට පුළුවන්කම ලැබුණා. එයින් මා අදහස් කළේ බුදුරජාණන් වහන්සේ
පෙන්වා වදාළ සදහම් මාවතේ ගමන් වැඩි උතුමෝ කිසි තැනෙහි මුලාවට පත්ුනේ නැ කිසි මොහොතක ආපස්සට විසිුනේ නැ කිසි මොහොතක දුක් පීඩා ඇති උනේ නැ ආලෝකයෙන් ආලෝකයට යනවා වගේ ක්ෂේම භූමියකින් ක්ෂේම භූමියකට යනවා වගේ ශාන්තියෙන් ශාන්තියට යනවා වගේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුමග ශ්‍රාවකයන්ටත් ඒ ආකාරයෙන්ම ශාන්තිය පිණිස හේතු වුණා. එවන් ශාන්තියක් ලොවට උදා කර දෙන මේ අමා ධර්මය මා ඔබට දේශනා කරන්නේ උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාවෙන් යුතුව. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශාන්ත අමගුණ මිහිරෙයි. යමිකුගේ හදවත නතර වුනොත් ඔහුට ඒ ශාන්ත අම මිහිර තරම් වෙන රසයක් ජීවිතයේ නැහැ. ආදරයද, ප්‍රේමයද, අනුකම්පාවද, මෛත්‍රියද, දයාවද මේ සියල්ල එකතැන් වෙලා හරියට ගුණයෙන් කලතාලෝ රස හදවතක් ඇති බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ අමාව නිරන්තරයෙන් සිහි කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් තොරව එකම මොහොතක්වත් ගත කරන්න සිතන්නට එපා. බුදු සිරිපා බියස සැනහෙන ලස්සන ජීවිතයක් ඔබ හිමි කරගන්න බලන්න. බුදුරජාණන් වහන්සේ තමයි මෙලොවට පරලොවට වැඩදායක නිවනට හේතුවන ඒ කායන මාර්ගය අපට කියා දුන්නේ. ලෝකයේ අතීතක් ලස්සන, ලෝකයේ අතීතක් මිහිර එකට එකතු වෙච්ච රස හදවත, ශාන්ත හදවත, ගුණ හදවත, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු හදවත, ඒ මහ කරුණාම උතුරා නැගුණ, මහා මෛත්‍රිය පැතිරී පැවතුණ, මහා මුදිතාවෙන් ලොවක් සනසාලෝ බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම උත්තමාංග නමස්කාරය වේවා කියලා සිතන්න. උදාලහිරු සැමදාහිමි දිරියේ සිරිපා අභියස පහනක් වේවා. නැගෙන සුපුන් සඳ සැන්දෑයාමේ සිරිපා තබනා අසුනක් වේවා. අහසේ දිදුලන තරු කැට එක් වී බුදු හිමි සිරසට වියනක් වේවා. සබඳ පවන් රොද මල් ගොමු අතරින් සම්බුදු රන් බඳ වෙතම හමාවා. ගලා බසින සිහිලැල් දිය ධාරා සුවඳ කුටිය වට සිහිල් කෙරේවා. පිපෙන තරම් මල් දිය ගොඩ සැමදා සමිඳු වඩින මග පෙති අතුරාවා. කාලනා රජුනි සිව් බුදුවරු දුටු නෙතදර බුදුරුව මවනු ලැබේවා. බලන්න ආසයි සක් දෙවිඳුනි මට අහසේ බුදුරුව අඳිනු ලැබේවා. පම්බතංගේ යථා අත්චි පුන්නමායේව චන්දිමා නලංගී වන්න සංකාසෝ ඒසසෝ භගවා නමෝ. කඳු මුදුනින් නැගි ගිනිසිලුසේමා පුන් පොදා නැගි පුර හඳසේමා. රන්වන් සිවුරක් පොරවා වඩිනා අන්න බලන් බුදු සමිඳුගේ සෝභා. සාධු සාධු සාධු. පින්වත් ඔබ ඒ ආකාරයෙන් උදේ හවා සිහි කරන්න ඔබට ඔබේ ජීවිතයේ පුදුමාකාර පිනක් මොහොතින් මොහොත උතුරා යන හැටි අත්විඳ ගන්න පුළුවන්. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා මා විසින් සජ්ජායනා කළේ සුත්ත නිපාතයේ එන
වටිනා සූත්‍ර දේශනාවක්. එහි නම තමයි ජරා සූත්‍රය. මෙන්න මේ ජරා සූත්‍රය ඇසුරින් තමයි අද මේ මිහිරි බණපද කිහිපය ඔබට දේශනා කරන්නේ. භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ සැබැත් නුවර දෙවුරම් වන අරණේ වස්සාන සමය ගත කළා. දිවි මිනිස් සියලු දෙනාට ඒ වස්සාන සමයේදී බුදුපාමුක් මහා සඟන වන්දනා කරමින් සිව්පසයෙන් උපස්ථාන කරමින් අමා මිහිරි බණ අසමින් සැනහෙන්නට අවස්ථාව හිමි වුණා. වස්සාන කාලය ගත කරලා වස් පවාරණය කරලා ඒ භාග්‍යවතුන් වහන්සේ මහා බුදු කරුණාවෙන් ගම් නියංගම් දනව් සිසාරා වඩිමින් දෙවි මිනිසුන්ට ශාන්තිය ලබා දෙන සදහම් චාරිකාව ආරම්භ කළා. බුදුරජාණන් වහන්සේ වඩින මාවත මල් මාවතක් වේවා, වඩින මාවත පුලින මාවතක් වේවා, වඩින මාවතේ තුරු සෙවන ඇති, පැන් පහසු ඇති, ශාන්ත සිසිල් මද පවන් රොද ඇති මාවතක් වේවා කියලා දෙවි මිනිසුන් එදා බුදුරජාණන් වහන්සේ දුටු දුටු මානේ දෑත නලලේ තබා ප්‍රාර්ථනා කළා. බුදුරජාණන් වහන්සේ මේ විදියට ඒ වස් කාලය ගත කරලා වැඩම කරමින් සාකේත ජනපදයට, එහෙම නැත්නම් සාකේත නගරයට සිරිපා තබමින් ඇතුළු වෙලා සාකේත නගරය සමීපයේ තියෙනවා අංජන වනය කියලා රමණීය තපෝ භූමියක්. අන්නේ රමණීය තපෝ භූමියට වැඩම කළා. ආරංචි වුණා සාකේත වැසි බ්‍රහ්මණ ගෘහපතිවරුන්ට. ඒ සුගත වීර මහා මුනි රජුන් සාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වෙලා ලෝකයක් සනහන අමා දහම් දේශනා කරමින් අපටත් පිහිටවෙන්න අපේ සාකේත නගරයට වැඩම කළා කියලා. ඉතින් ඒ අත්තන්ට හිතෙනවා අකාලෝ ඉදානි භගවන්තන් දස්සනාය, දැන් මේ වෙලාව නෙමෙයි ඒ බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට යන්න. මෙහෙම හිතලා පසුදා පහන් දොර උදෑසන කාලයේ ඒ තථාගතයන් වහන්සේ බැහැදැකීම පිණිස සුවිශාල බ්‍රහ්මණවරු පිරිසක්, ගෘහපතිවරු පිරිසක් මල් සුවඳ විලවුන් අරගෙන අංජන වනයට ඇතුල් වුණා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙනාටම මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාලා, දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ගම්මානෙට වැඩම කළා. සාකේත නගරයට වැඩම කරනකොට ටික දුරක් වඩිනකොට එක්තරා බ්‍රහ්මණයෙක්, පොහොසත් වූ ධනවත් වූ බ්‍රහ්මණයෙක් ඒ නගරයෙන් නික්මිලා නගරයෙන් බාහිරට යනවා. බුදුරජාණන් වහන්සේ නගරයට ඇතුළු වෙනවා. දැක්ක මේ බ්‍රහ්මණතුමා දකින්නවත් සමගම මොහුගේ හදවතේ දරාගන්නට බැරි දරු සෙනෙහසක් ඇති වුණා. කවුරු ගැනද මේ ඇති වුණේ? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන. මගේ පුතා මේ ඇවිල්ලා ඉන්නේ කියන මේ සෙනෙහස ඇති වුණා. එහෙම ඇති වෙලා චිරදිඩ්ඩෝසි පුත්තමයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා, පුතා මා ඔබ දැක්කේ බොහෝ කාලයකට පස්සේ, මෙච්චර කාලයක් ඔබ කොහෙද ගී ආදී වශයෙන් කියමින් මොහු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ රන් බඳක් වගේ ශ්‍රී ශරීරය සිපගත් බදාගත්ත වැළඳගත්ත. ඉන් අනතුරුව සිරිපා පියුම් අභියස දනින් වැටිලා සිරිපා හිඹිමින් පා සම්බාහනය කරමින් වන්දනා කරන්න පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ කල්තියාම සෙසු ස්වාමින් වහන්සේලාට වදාලා, අයම් භික්ඛවේ බ්‍රහ්මනෝ යං ඉච්ඡති තං කරෝතුන වාරේ තබ්බෝ. මහණෙනි, මේ බ්‍රහ්මණතුමාට කැමති දෙයක් කරන්න ඉඩ දීලා නුඹලා පසෙකට වෙලා ඉන්න. බ්‍රහ්මණතුමා වාරණය කරන්න එපා, මොහුට බාධා කරන්න එපා. මේ බ්‍රහ්මණතුමා හරියට වසු පැටියෙකුට බැඳී ගිය කිරි දෙනක් වගේ දුවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපසින්, පිටුපසින්, දකුණුපසින්, වම්පසින්, හාත්පසින් සිපගත්ත, බදාගත්ත, වැළඳගත්ත. චිරදිඩ්ඩෝසි පුත්ත, චිරං විනාහෝසි, අනේ පුතා, බොහෝ කලකින්නේ මම දැක්කේ, බොහෝ කලක් මට දකින්න ලැබුණේ නැ. මේ විදියට කියමින් මේ බ්‍රාහ්මණතුමා කැමති තාක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අවසානයේ තථාගතයන් වහන්සේගේ පාත්‍රය ඉල්ලා ගත්තා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස තථාගතයන් වහන්සේටත් මේ සියලු ස්වාමින් වහන්සේලාටත් මට පුළුවන් අද දානි පූජා කරන්න කියලා පාත්‍රය අරගෙන සියලු දෙනාටම ඉදිරියෙන් හනි හනිකට මේ බ්‍රහ්මණතුමා තම නිවසට ගමන් කළා. ගමන් කරලා බ්‍රහ්මණියගේ අතට මේ පාත්‍රය යවලා
පුත්තෝ මේ ආගතෝ ආසනම් පඤ්ඤාපේ තබ්බං බ්‍රහ්මණියට පණිවිඩයක් යවනවා මගේ පුතා බොහෝ කලකට කලින් දැන් ඇවිල්ලා ඉන්නේ ආසනයක් පනවන්න වඩා හිඳුවන්න මෙහෙම කියලා මේ පණිවිඩය බ්‍රහ්මණියට දැනුම් දුන්නාම ඒ බ්‍රහ්මණිය පුදුමාකාර සෙනෙහසක් ඇති කරගෙන බ්‍රහ්මණියත් පෙරගමන් කරනකොටම ඇතුළු වීතියේදී ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ දැක ගන්නට ලැබුණා. ඇයටත් ඇති වුණා දරා ගන්නට බැරි දරු සෙනෙහසක්. චිරදිට්ඨෝසි පුත්තමයා ඇය කියනවා මගේ පුතා මා බොහෝ කාලෙකින් දැක්කේ ගිහිල්ලා සිරිපාපියුම් අල්ලගත්තා. සිරිපාපියුම් අල්ලාගෙන සම්භාණය කරමින් රෝදිත්වා ගරං අතිනෙත්වා සක්කච්ඡම් භෝජේසි හඬා වැළපිලා ඒ සිරිපා සිඹලා තම නිවසට භාග්‍යවතුන් වහන්සේ වඩමවාගෙන දානි පූජා කළා. තථාගතයන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා එදා ඒ බ්‍රාහ්මණතුමාත් බ්‍රාහ්මණියත් පූජා කරන ලද ප්‍රණීත දානය මෛත්‍රියෙන් යුක්තව වැළඳුවා. වළඳලා ඉන අනතුරුව ඒ දෙදෙනාටම භාග්‍යවතුන් වහන්සේ අමාශාන්ත ධර්මය දේශනා කළා. උභෝපි සෝතාපන්නා හේසුන් ඒ දෙදෙනාම සෝවාන් ආර්ය ශ්‍රාවකවරු බවට පත් වුණා. ඉන් අනතුරුව ඒ බ්‍රාහ්මණතුමා අභිනීල නෙතුසඟල ඉදිරියේ ප්‍රන් කඳක්වන් බුදුබඳ ඉදිරියේ තැන්පත් වෙලා යාව භන්තේ භගවා ඉමන් නගරං උපනිස්සාය විහරති අම්හාකං ඒව ගරේ භික්කාගහේ තබ්බා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ නගරයේ යම්තාක් වැඩ ඉන්නවනම් ස්වාමීනි අපේ ගෙදරින් පමණක් දානි වළඳන සේක්වා. බුදුරජාණන් වහන්සේ වදාරනවන බුද්ධා ඒවං ඒකං නිබන්ධට්ඨානං ඒව ගච්ඡන්ති භාග්‍යවතුන් වහන්සේලා එකම තැනකට නිබන්ධවම පිණ්ඩපාතේ වඩින්නේ නැහැ හැමෝටම පිහිට වෙන්න පිණ්ඩපාතේ වඩිනවා. තේනහි භන්තේ භික්ඛු සංඝේන සද්ධිම් පිණ්ඩාය චරිත්වාපි තුම්මේ ඉදේව භත්ත කිච්ඡං කତ୍වා ධම්මං දේසෙත්පා විහාරං ගච්ඡතහ. අනේ ස්වාමීනි එහෙමනම් මේ නගරේ පිණ්ඩපාතේ වැඩම කරලා පිඬු සොයාගෙන මගේ මේ බ්‍රහ්මණ මන්දිරයට වඩින්න මේ බ්‍රහ්මණ මැදුරේ වැඩ ඉඳගෙන ස්වාමින් වහන්සේලා සමග දානි බලඳලා විහාරයට වඩින්න. බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව නම් පිළිගෙන වදාලා මේ බ්‍රහ්මණතුමාගේ බ්‍රහ්මණතුමියගේ මේ අපමණ සෙනෙහස භාග්‍යවතුන් වහන්සේ දක්වන මේ මහා පුත්‍ර සෙනෙහස දැකලා ඒ නගරයේ පැතිරිලා ගියා බුද්ධ පිතා බුද්ධ මාතා බුදුරජාණන් වහන්සේගේ පියා බුදුරජාණන් වහන්සේගේ මව කියලා මේ දෙදෙනාට නමක් පට බැඳුනා. ඒ වගේම ඒ නිවසට නමක් පට බැඳුනා බුද්ධ කුලං කියලා. බුද්ධ කුලය කියන මේ නම ඒ කුලයට ලැබුණා. දවසක්දා ආනන්ද මහා ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල්ලා බියස තැන්පත් වෙලා අහං භගවතෝ මාතා පිතරෝ ජානාමි ඉමේ පන කස්මා වදන්ති අහං බුද්ධ මාතා අහං බුද්ධ පිතාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම දන්නව භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ මම තමයි මහා මායා දේවිය. සැබෑ පියතුමා තමයි සුදොවුන් මහා රජතුමා. ස්වාමීනි මේ දෙපළ මේ වයෝ වෘද දෙපළ මම බුද්ධ මාතා මම බුද්ධ පිතා කියලා කියනවා. ඇයි ස්වාමීනි එහෙම කියන්නේ? නිරන්තරම් මේ ආනන්ද බ්‍රහ්මණීච බ්‍රහ්මනෝච පංච ජාති සතානි මාතා පිතරෝ අහේසුන්. ආනන්ද නිකන් නෙමෙයි මේ දෙදෙනා එහෙම කියන්නේ. මේ දෙදෙනා ආනන්ද එක දිගටම ආත්ම භාව 500ක් මගේ අම්මා වෙලා මගේ තාත්තා වෙලා මාව පෝෂණය කළා. පංච ජාති සතානි මාතා පිතූනං ජෙට්ඨකා ජාති 500ක් ලොකු අම්මත් ලොකු තාත්තත් වෙලා මාව පෝෂණය කළා. පංච ජාති සතානි කනිත්නකා ඒ වගේම ජාති 500ක් එක දිගටම මගේ පුංචි අම්මත් බාප්පත් වෙලා මාව පෝෂණය කළා. තේ පුම්බ සිනේහේ නේව කතෙන්ති ඒ ඇත්තෝ අද මට පුතා පුතා කියලා ආමන්ත්‍රණය කරන්නේ දරු සෙනෙහසින්මයි. තථාගතයන් වහන්සේ මේ සත්‍ය දැකලා තමයි එදා මහා මාර්ගයේදී සෙසු රහතන් වහන්සේලාට මතක් කොට වදාලේ මහණෙනි මේ බ්‍රාහ්මණයට කැමැතිසේ මා ඉදිරියේ හැසිරෙන්න ඉඩ දෙන්න කියලා. යම් විදිහකින් මහරහතන් වහන්සේලා හෝ භික්ෂූන් වහන්සේලා ඒ වෙලාවේ වැළැක්කුවා නම් බුදුරජාණන් වහන්සේගේ ශරීරය සිපගන්නට දුන්නේ නැත්නම් මේ බ්‍රහ්මණතුමාට හදවත පැලිලා මැරෙනවා කියනවා. ඒ දරු සෙනෙහස දරා ගන්න බැරුව කොච්චරනම් ආදරයකින් ඒ බුදුරජාණන් වහන්සේට
ඈත සසර ජීවිතවල අම්මා වෙලා තාත්තා වෙලා බාප්පා වෙලා පුංචි අම්මා වෙලා ලොකු අම්මා වෙලා ලොකු තාත්තා වෙලා ඒ දෙපළ ආදරයෙන් සලකන්නට ඇතිද? ඉතින් මේ කාරණය සිහිපත් කරමින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පුබ්බේව සන්නිවාසේන පච්චුප්පන්න හිතේනවා ඒවන්තං ජායතේ පේමං උප්පලංව යතෝදකේ. පෙර ඇසුරු කරපු කාරණයක් හේතු කරගෙන මේ ජීවිතේ මුණ ගැසීමත් හේතු කරගෙන ඒවන්තං ජායතේ පේමං හරියට උපුල් රක්නා නැත්තං මහනෙල් ආදී රක්නා ජලයක් වගේ ජලයෙන් වෙන්ව මහනෙල් ආදියට පවතින්නට බෑ. අන්න ඒ වගේ ඒ ප්‍රේමය ඔවුනොවුන් අතර ඇති වෙනවා. මේ විදිහට තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරලා දේශනා කරලා කැමති තාක් සාකේත නගරයේ වැඩ ඉඳලා නැවතත් චාරිකාවේ වඩෙමින් සැවැත් නුවර බලා වැඩම කළා. ඒ බ්‍රහ්මණතුමාත් බ්‍රාහ්මණියත් සෙසු මහා රහතන් වහන්සේලාගෙන් ධර්මයේ අසමින් දහම ප්‍රගුණ කරලා ධර්ම දේශනා අහලා භාවනාවේ යෙදිලා නොබෝ කලකින්ම අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවට වැඩම කළා. ඒ නගරයේ හිටපු බ්‍රහ්මණවරුන්ට මේ කාරණේ ආරංචි වුණා. ගිහි ගෙදර ඉඳගෙනම මේ බ්‍රහ්මණතුමාත් බ්‍රාහ්මණියත් දෙදෙනා මහා රහත් භාවයට පත් වුණා. මහා රහත් භාවයට පත් වෙලා මේ දෙදෙනාම ජීවිතවලින් සමුගත්තේ සසරිනුත් මුළුමනින්ම සමුගනිමින්. ඒ සියලු දෙනාම එකතු වෙලා නගරවාසී ඒ බ්‍රාහ්මණතුමාටත් බ්‍රාහ්මණතුමියටත් අවසන් ගෞරව දක්වමින් ඒ දෙදෙනාට මල් සුවඳ මෙව පූජා කරමින් මංචකයක තබාගෙන නගරයෙන් පිටතට වැඩම කරගෙන යනවා. කුමක් උදෙසාද? ආදාහනය කිරීම උදෙසා. දැන් මේ වැඩම කරගෙන යන්නේ මහා රහතන් වහන්සේ කෙනෙකුගේත් මහා රහත් උත්තමාවියකගේත් දේහයන් ශ්‍රී දේහයන් මේ විදියට වැඩමවාගෙන යන්නේ. ඔවුන් තාම ගිහි ඇඳුම් පිටින් තමයි ඉන්නේ. නමුත් බොහෝ දෙනෙක් ඒ කාරණය දන්නේ නැහැ. ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ උදෑසන කාලයේ බුදුවැසින් ලෝකයේ දෙස බලමින් ඔවුන් දෙදෙනා පිරිනිවන් වැඩම කළ බව දැනගෙන ඒ තථාගතයන් වහන්සේ හිතනවා තත්ථ මයි ගතේ ධම්ම දේශනං සුත්වා බහු ජනස ධම්මාභි සමයෝ භවිස්සති. මම මේ දෙදෙනගේ අවසන් කටයුතු සිද්ධ වන තැනට ආදාහනය වන තැනට ගියොත් බොහෝ දෙනාට ධර්මාවබෝධයක් ඒ වෙලාවේ මට සිද්ධ කරලා දෙන්නට පුළුවන් කියලා පාත්‍රය සිවුරු අරගෙන තථාගතයන් වහන්සේ මේ දෙදෙනා ආදාහනය කරන්නට නියමිත ආලාහනයට හෙවත් සොහොනට වැඩම කළා. සොහොනට වැඩම කරනවා දැකපු විශාල ජනකායක් ප්‍රකාශ කරනවා මාතා පිතූනම් ශරීර කිච්ඡං කාතුකාමෝ භගවා ආගතෝ. අන්න බලන්න අන්න බලන්න භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා මේ අම්මගේ තාත්තගේ අවසන් කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඒ තරමින් දැන් මේ දෙදෙනා ගැන ප්‍රසිද්ධයි බුද්ධ මාතා බුද්ධ පිතා කියලා. මේ විදියට තථාගතයන් වහන්සේ සොහොනට වැඩම කරලා ආසනයක වැඩ හිටියා. සියලු දෙනාම ඒ භාග්‍යවතුන් වහන්සේ වටා එකතු වෙලා සිරිපා වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ගහට්ට අරිය ශ්‍රාවකා කතම් පූජේ තබ්බා ස්වාමීනි ගිහි ගෙදර ඉන්න ආර්ය ශ්‍රාවක වරුන්ට කෙසේ පූජා කළ යුතුද? භාග්‍යවතුන් වහන්සේ වදාරනවා යතහා අසෙක්හා පූජීයන්ති තථා පූජේ තබ්බායි මේ යම් විදියකින් මහා රහතන් වහන්සේලාට පූජා කරනු ලබද්ද අන්නේ විදියට මේ දෙදෙනාට පූජා කරන්න. මේ දෙදෙනා මහා රහත් උත්තම භාවයට පත් වූ දෙපළක් මේ දෙදෙනා රහතන් වහන්සේලා කියලා ශ්‍රීමුඛ පත්මේ විවර කරලා වදාරනවා. අහිංසකායේ මුනයෝ නිච්ඡං කායේන සංවතා තේ යන්ති අච්චුතං ඨානං යත්ථ ගන්්වාන සෝචරේ. ඒ මුනිවරු සැබවින් අහිංසකයි. නිති කයින් සංවරයි වචනෙන් මනසින් සංවරයි. ඒ මුනිවරු අච්චුතං ඨානං ගච්ඡanti අකම්පිත තනවන ශාන්තම නිවන වෙත ගමන් කරනවා. එතනට ගමන් කරලා ඒ අය නැවත කිසිදාක ශෝක කරන්නේ නැහැ කියලා මෙන්න මේ ගාථා ධර්මයේ දේශනා කරලා ඒ පිරිස දෙස නැවත වතාවක් බලනවා. බලනකොට පේනවා සුවිශාල පිරිසක් ලක්ෂයකට වැඩි පිරිසක් මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා මේ සොහොනට. මේ දෙදෙනාම මහා ප්‍රසිද්ධ බ්‍රාහ්මණියක් සහ බ්‍රාහ්මණවරයෙක්. ඒ ප්‍රසිද්ධියත් ඒ වගේම ගුණ යහපත් බවත් බුදුරජාණන් වහන්සේ සමීප වැසුරු කරන ලැබීමත් කියන මේ කරුණු නිසා සාකේත නගරවාසී සියලු දෙනාම පාහේ එදා
සොහොනට ආවා මේ දෙදෙනාට අවසන් ගෞරව දක්වන්නට. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩල විවර කරලා මා කලින් සජ්ජායනා කළ ඒ සූත්‍ර දේශනාව දේශනා කළා. මා ඔබට අර්ථ වශයෙන් ඒ සූත්‍ර දේශනාව කියා දෙන්නම්. මනාව අසන්න, සිත්හි දරාගන්න, ජීවිතයට ගලපාගන්න. බුදුරජාණන් වහන්සේ වදාරෙනවා අප්පං වත ජීවිතං ඉදං ඕරං වස සතා පිමීයති යෝ චේපි අතිච්ච ජීවති අත කොහෝසෝ ජරසා පිමීයති. මේ මිනිස් ජීවිතය ඒකාන්තෙන් ස්වල්පයි අල්පයි. අවුරුදු සියයකින් මෙපිට සියලු දෙනාටම වගේ මැරෙන්න සිද්ධ වෙනවා. ඇතැම් කෙනෙක් කලලා අවස්ථාවේ මැරෙනවා. ඇතැම් කෙනෙක් ප්‍රතිසන්දි අරගෙන සතියෙන් දෙකෙන් මැරෙනවා. ඇතැම් කෙනෙක් ප්‍රතිසන්දියෙන් පසු මාසයෙන් දෙක තුනකින්. බොහෝ දෙනෙක් මව කුසේදී බිහි වෙලා අවුරුද්දෙන් දෙකෙන්. එහෙම නැත්නම් ළමා කාලේ, තරුණ කාලේ, මැදි වයසේ කී දෙනෙක් නම් මිනිස් ජීවිතවලින් ලෝකයේ අපාතරින් සමුගන්නවද? මේ සත්‍යය එදා ඒ සොහොනේ වැඩ ඉඳගෙන සුවිශාල ජනකායකට ඇසෙනසේ අංග 8කින් සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ මිනිසුන්ට කියලා දෙන්නේ ජීවිතයේ ඇති සැබෑම පිළිබඳ, යථාර්ථය පිළිබඳ, ජීවිතයේ බැලූ බැල්මට නොපෙනෙන බිහිසුණු ඇතුළාන්තය පිළිබඳවයි මේ විදියට සිරිමුව මඩලින් දේශනා කරන්නේ. ඒ වෙලාවේ වදාරනවා සෝ චන්ති ජනා මමයිතේ නහි සන්තා නිච්චා පරිග්ගහ. මේ සත්වයෝ තෘෂ්ණාවසයෙන්, දෘෂ්ටිවසයෙන්, මමත්වයෙන් අල්ලාගත් ඒ වස්තුූන් සම්බන්ධයෙන් ශෝක කරනවා. නහි සන්තා නිච්චා පරිග්ඝා, ඒ වුනාට එහෙම ශෝක කළාට මේ ලෝකයේ නිත්‍ය වශයෙන් පරිග්‍රහයක් අල්ලාගන්නට දෙයක් සැබවින්ම නෑ. ඇයි ඒකට හේතුව විනා භාවං සන්තමේ විදං. මේ සෑම දේකම වෙනස්වීම, නැතිවීම, භංගය, අස්ථයට යාම ඒ කාන්තෙන් සිද්ධ වන දෙයක්මයි, විද්‍යමාන දෙයක්මයි. ඉති දිස්වාන නාගාරමාවසේ මෙන්න මේ සත්‍ය දකිනවා මේ ලෝකෙ ඉන්න නුවණැති මිනිස්සු දැකලා ඒ අය ගිහි ගෙදර වාසය කරන්නේ නෑ. බලන්න බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට ලබා දුන් දහමේ ශාන්තිය, දහමේ අනුහස, දහමේ පරම සත්‍යවාදී භාවය හොඳට බලන්න. මිනිසුන්ට ඒ වෙලාවේ කියා දුන්නේ ඔවුන්ගේ ජීවිත ගැන සෝචන්ති ජනා මමායිතේ, මමායනේ කළොත්, අල්ලා ගත්තොත්, බැඳී ගත්තොත් යමකට නිත්‍යයි ශෝක කරන්න වෙනවා කියන එක. එනිසා බැඳීම් තබාගෙන ශෝක නොලැබේවා කියලා හිතුවට ලැබේවිද? ලැබෙන්නේ නෑ. බැඳීම් තබාගෙන ඒ බැඳීම් එසේම ආරක්ෂා කරගෙන මට හඬන්න සිද්ධවන්න එපා, වැළපෙන්න සිද්ධ වෙන්න එපා, මගේ හිතට ශෝකයක් ඇතුළු නොවේවා කියා හිතුවට කිසිදාක ඒ දේ ලැබෙන්නේ නැහැ. බැඳීමක් යම් තැනකද වෙන්වීමක් එතන තියෙනවාමයි. එනිසා බැඳීමේදී යම්සේද ලෝභය උපදින්නේ, වෙන්වීමේදී එසේම ද්වේෂය, පටිඝය, ගැටීම, ශෝකය, හැඬීම, පරිදේවය ඒකාන්තයෙන් හටගන්නවාමයි. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ බැඳීම් ඇති කරගත්තොත් දුකක් එනවා. ඒ බැඳීම් කිසිදාක නිත්‍ය නැහැ. ඒ වස්තුන් හෙවත් පරිග්‍රහයන් අල්ලා ගන්න දේවල් නිත්‍ය නැහැ, සුඛ නැහැ, සුභ නැහැ, ආත්ම නැහැ. අල්ලාගත් දේවල් අතර සිත් ඇති සිත් නැති දේවල් මේ ලෝකේ තියෙනවා. ස්වාමි භාර්යාවරු, දුව දරුවන්, ගේ දොර ඉඩකඩම්, ඔය වගේ දේවල්, තාන්න මාන්න, තනතුරු, රැකිරක්ෂා, ධනය, බලය, නිලය, මේ වගේ දේවල් ලෝකේ මිනිස්සු සොය සොයා දැඩි ලෙස අල්ලා ගන්නවා. මගේය කියලා, මට අයිතිය කියලා, මා වෙත පැවැතිය යුතුයි කියලා, මගේ වසඟේ ඉන්නට ඕන කියලා. මෙහෙම මිනිසු හිත හිතා මනසින් පුදුම වෙහෙසකටපත් වෙනවා. ඒ වුණාට ඔවුන්ගේ ශරීරයවත්, ඔවුන්ගේ දෑස, කන් දෙක, නාසය, ශරීරයවත් ඔවුන්ට වළංගු නොවී තිබියදී, ඔවුන්ට අවනත නොවී තිබියදී, ලෝකේ බාහිර දේවල් තම වසඟයේ පවත්වන්න යමෙක් හදනවා නම් එය සැබවින්ම හිස් වූ උත්සාහයක්මයි. එය සැබවින්ම නිෂ්ඵල වූ ප්‍රයත්නයක්මයි. එනිසා බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් වදාලේ විනා භාවං සන්තමේ විදං. මේ වෙනස් වෙලා යන එක, නැති වෙලා යන එක, කඩා වැටෙන එක, දිරා වැටෙන එක, ගරා වැටෙන එක, වෙනස් වෙලා නොපෙනී අදර්ශණයට යන එක සැබවින්ම මේ සංස්කාර ධර්මවල ස්වභාවයක්. මෙන්න මේ දේ දකිනවා ලෝකේ ඉන්න ප්‍රඥාවන්ත උදවිය.
එහෙම දැකලා ඒ ඇත්තෝ බැඳිලා යන්නේ නැහැ මේ ලෝකයට ඇලිලා යන්නේ නැහැ මේ ලෝකයට ඒ ඇත්තෝ මේ ලෝකයෙන් අත මිදෙන මාවත බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගෙන ඒ මාවතේ ගමන් කරලා එදා ඒ සොහොන් කොතේදී නැත්තං එදා ඒ සොහොනේදී ආදාහනේ කරපු බ්‍රහ්මණතුමාත් බ්‍රහ්මණතුමියත් වගේ පරිනිර්වාණයටම වැඩම කරනවා බුදුරජාණෝ නැවත වතාවක් ඒ මහා ජනකාය අමතා බඹගොස පතුරා වදාරනවා මරණේන පිටං පහියති යම් පුරිසෝ මමිදං තිමඤ්ඤති ඒතං දිස්වාන පඬිතෝ න මමත්තාය නමේත මාමකෝ මරණේන පිටං පහියති කුමක් දෙයින් අදහස් කරන්නේ මේ ලෝකයම් පිරිමියෙක් වේවා ගැහණියක් වේවා යම් රූපාදියක් මේ මගේ මේ මට අයිති කියලා හඟිනවා නම් හිතනවා නම් ඒ හිතන හඟින ඒ රූපය ඒ ශබ්දාදිය ගන්ධාදිය රසාදිය එයාට මරණින් මත්තේ අහිමි වෙලා යනවා මැරෙනකන් විතරයි ඒ අල්ලා ගැනීම දින කීයකටද ඒ අල්ලා ගැනීම මේ සත්‍ය දැනගන්නා නුවණැත්තෝ බුදුපසේ බුදුමහරහත් උතුමන්ගේ මේ උත්තම ධර්මය මේ ශාන්ත ධර්මය ඒකාන්තයෙන් දැකගෙන දැනගෙන මේ සනාතන සත්‍යය නුවණින් විමසලා නෑ මමත්තාය නමේත මාමකෝ මගේ කියලා අල්ලගන්න හිස නමන්නේ නෑ හිත නමන්නේ නෑ මගේ කියලා අල්ලගන්න කල්පනා කරන්නේ නෑ මගේ කියලා අල්ලගන්න දෑත දිගු කරන්නේ නෑ ඇයි ඒ තන් දිස්වාන පඬිතෝ ඔය කියපු දේවල් ඔය කියපු ධර්මතා මොහොතින් මොහොත කැඩී බිඳ යනවා කියලා පඬිතයා නුවණැත්ත දකින නිසා කැඩෙන බිඳෙන දේවල් අල්ලාගත්තොත් දුක එනවා කියලා දන්න නිසා ඔව් අල්ලන්නට යන්නේ නැහැ ලෝකේ ජීවත් වෙනවා කාටවත් කරදරයක් බාධාවක් කරන්නේ නැතිව ඔව් ලෝකේ බොහොම ලස්සනට තම වගකීම් යුතුකම් ඉටු කරමින් ජීවත් වෙනවා හැබැයි සිතින් ඒ සෑම දෙයක්ම අතහැර දාලා ජීවත් වීමේ හැකියාව ඔහු සතුව පවතිනවා තථාගතයන් වහන්සේ වදාරන්නේ අන්න එහෙම සිතක් ඇතිකර ගැනීම වටිනාකම පින්වත්නි ඔබ හඬන දාට ඔබ වැළපෙන දාට ලෝකේ කවුරු ළඟ හිටියත් ඔබට ඒ දුක වුණට ලබා දෙන්න බෑනේ ඔබට එන දුක ඔබට එන පීඩාව ඔබම විඳින්න වෙනවා ඔබම තනියම ඔබේ හදවතින් දරන්නට වෙනවා එනිසයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඔබ තනි වෙන දවසට වැළපෙන ශෝක කරන දවසට කිසිවෙක් ඔබට පිහිටට නැති නිසා ඔබ නොහඬා නොවැළපී සිනහවෙන් ගත කරන කාලේ මේ දහම ප්‍රගුණ කරගන්න බලන්න කියලා. ලෝකේ මේ ගැන නොදන්නා ඇත්තෝ සිනහවට කරුණු ඉදිරිපත් වුණාම සිනහ වෙනවා ආනන්දයටපත් වෙනවා සතුටටපත් වෙනවා. හැබැයි දුකට කරුණු ඉදිරිපත් වුණාට පස්සේ හඬනවා වැළපෙනවා. මේ දෙකෙන් බොහෝසේ මිනිසුන්ට ලැබෙන්නේ හැඳීම වැළපීම මේ වගේ කාලයක මේ වගේ ලෝකයක නම් දවසින් දවස ශෝකස්ථාන කරුණු දහස් ගණන් ජීවිතයට උපදිනවා බියට සැකයට පක්ෂ කරුණු දහස් ගණන් ජීවිතයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එනිසා අපි පුංචි සතුටක් ලබද්දී ඒ සතුටට වැහිලා මහා දුක් කඳුළු සාගරයක් එනිසා මෙව නොදන්නා යත් පුංචි සතුටක් වෙනුවෙන් බොහෝ වෙහෙසටපත් වෙලා සරතැසටපත් වෙලා පිපාසයටපත් වෙලා කාම ගින්නට වැටිලා විඳින දුක එයාටන්ට තේරෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ඔබට සැබෑ සතුටක් වමනයි නම් ඔබ කොහොමද පිළිපදින්නට ඕන? අන්නේ කාරණය. තථාගතයන් වහන්සේ දා නැවතත් දේශනා කරනවා. සුපිනේන යතහාපි සංගතං පටිබුද්ධෝ වරිසෝ නපස්සති ඒවම් පිපියායිතං ජනං පේතං කාලකතං නපස්සති මේ ලෝකේ මිනිස්සෙක් හරියට සිහින දකිනවා රාත්‍රී කාලයේ ඒ සිහිනෙන් නොයේ දේවල් වුණට පේනවා මල් වතු උයන් වතු පෑන් පොකුණු ක්‍රීඩාගාර උද්‍යානාගාර ඒ වගේම මම්මාවත් ඇවිදගෙන යන හැටි කතා බස් කරන හැටි රස විඳින හැටි සිනහ වෙන හැටි හසරැල් පාන හැටි මෙව ඔවුන්ට සිහිනෙන් දකින්න ලැබෙනවා. ඉරහඳ තාරකා දකින්න ලැබෙනවා. නොඑක් දේවල් සිහිනෙන් පේනවා. කැමති කැමති අය පෙනෙනවා. හැබැයි ඔවුන් මේ සිහිනෙන් වහාම පිබිදෙනවා. සිහිනයක් දිගට පවතින්නේ නැහනේ. යම් වෙලාවකින් ඒ සිහිනය දැකීම නැතර වෙලා පටිබුද්ධෝ අවදි වුණාට පස්සේ ඒ කිසි දෙයක් එයාලට නැවත පේන්නේ නැහැ. ඒවම් පිපියායිතං ජනං අන්න ඒ වගේ අපි මේ ලෝකේ යමෙකුට ප්‍රේමයෙන් ආදරයෙන් බැඳලා හිටියානම් සෙනෙහසින් බැඳලා හිටියානම් එයා තාත්තා වෙන්න පුළුවන් අම්මා වෙන්න පුළුවන් දුව දරුවෝ වෙන්න පුළුවන් ස්වාමි භාර්යාවරු වෙන්න පුළුවන් සොයිර සොයිරියන් වෙන්න පුළුවන් හිත මිත්‍රාදීන් වෙන්න පුළුවන් කවුරුන් හෝ වෙන්න පුළුවන් ඒ ආදරයෙන් බැඳලා හිටපු කෙනා පේතං කාලගතන්න පස්සේ කලුරිය කළාට පස්සේ මරුණාට පස්සේ ආයෙ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ පුංචි කාලය
එකට ඉන්න හරියට සිහිනයක් වගේ කියලානේ මේ දැන් භාග්‍යවතුන් වහන්සේ වදාලේ. අපි දැන් අවුරුදු 100ක් ඒ වගේම මේ වගේ කාලයක ගත්තොතින් අවුරුදු 50ක් 60ක් 70ක් මෙහෙම ආයුෂයක් විඳිනවා බොහෝ දෙනා. මේ විඳින ආයුෂය ආයුෂ කාලයේ නොයෙක් දෙනා මුණ ගැසෙනවා, නොයෙක් අත්දැකීම් ලැබෙනවා, නොයෙක් ගමන් බිමන් යන්න ලැබෙනවා, නොයෙක් විදිහේ කෑම බීම වර්ග අනුභව කරන්න ලැබෙනවා, නොයෙක් විදිහේ ඇඳුම් පැළඳුම් අඳින්න ලැබෙනවා. ඉතින් කාලෙන් කාලෙට විවිධාකාර අරමුණු මේ ඇසකනාසය හරහා ජීවිතයට සම්බන්ධ වෙනවා. මේ දේවල් එක්ක ඒ පුද්ගලයෝ සිනහ වෙනවා, සෙනෙහස පානවා, ආදරය පානවා, ඇතැම් කෙනෙක් වෛර කරනවා, ද්වේෂ කරනවා, හිනා වෙනවා, හඬනවා. මේ වගේ දේවල් තමයි සාමාන්‍ය මනසක ප්‍රකෘතිය. මෙහෙම ජීවත් වෙලා ඔවුන් මැරිලා ගියාට පස්සේ සමහර කෙනෙක් පුච්චලා දානවා, සමහර කෙනෙක් මහ පොළොවේ වල දමනවා. දෙදෙනාගේම ජීවිත අභාවයටපත් වෙලා ආය ඔවුන් දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් නුවණ තියෙන කෙනෙකුට නම් මේ පේනවා මේක සිහිනයක් වගේ කියලා. නුවණ නැති අයට මේක තේරෙන්නේ නැහැ. දැන් දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල ආයු සංස්කාරයත් සමග සසඳා බලනකොට මිනිස් ලෝකයේ කියන්නේ ඉතානිමේෂයක්, තත්පර ගණනක්, හරියට අර සිහිනයක් දකින මොහොතක් වගේ. එනිසායි බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ සිහිනයක් දැක්කා වගේ හම්බ වෙච්ච හැම දෙෙම, සිහිනයක් දැක්කා වගේ මුණගැසිච්ච හැම දෙනාම ඔවුන් අපෙන් වෙන් වෙලා යනවා. ඒ සිහිනය තුල ඉඳගෙන ඔබ යමකට ආදරය කළොත්, ඔබ යමකට ප්‍රේම කළොත්, ඒ සිහිනය තුල ඉඳගෙන ඔබ යමක් දැඩි ලෙස අල්ලගත්තොත් සිහිනය අවසන් වුණාට පස්සේ ඔබට ශෝකයක් පමණයි ඉතුරුවන්නේ. මොකද හේතුව සිහිනයෙන් දකින දේ සැබෑ ලෝකේ ඔබට මුණගැසෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඔබ මේ ජීවිතය තුල අල්ලගන්න දේවල් යථාර්ථය තුල ඔබට මුණගැසෙන්නේ නැහැ. යථාර්ථය තුල ඔබේ වසඟේ පවතින්නේ නැහැ. යථාර්ථය තුලට ගියාට පස්සේ නාම රූප වශයෙන් දේවල් ටිකක් මේ ලෝකේ තියෙනවා. මෙන්න මේ නාම රූප පරම්පරාව තමයි නොඑක් විධියේ සංඥා නාම සම්මුතියින් දීලා අපි මේ ලෝකේ අල්ලගත්තේ. මෙන්න මේ නාම රූප පරම්පරාව දැනගන්නකම්, දැකගන්නකම්, නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවා ගන්නකම් මේ රැවටිල්ල මායා මෝහනීය භාවය දිගින් දිගටම යනවා. එනිසා මේව හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ ඔබේ ජීවිතය ගැන. නැවතත් තථාගතයන් වහන්සේ වදාරනවා, දිඨාපි සුතාපි තේජන යේසං නාම මිදම් පෞච්ඡති, නාම මේවාම සිස්සති, අග්ගේයන් පේතස්ස ජන්තුනෝ. එතකොට මේ ලෝකේ ජීවත් වුණා ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, සුද්‍රාදී මේ කුලවලට අයත් අය. එයත් අංගේ එක එක නම් තියෙනවා. සමහර රජවරුන්ගේ නම් තියෙනවා, සිටුවරුන්ගේ නම් තියෙනවා. ඒ නිතර නිතර මුණ ගැසුන මේ ලෝකේ ජීවත් වුණ රජකම්, සිටුකම්, මැති ඇමතිකම් කරපු සාමාන්‍ය මිනිසාගේ පටන් ඔවුන් මැරිලා ගියාට පස්සේ අවසානයේ යේසන් නාම මිදම් පෞච්ඡති, ඔවුන්ගේ නම විතරයි කියන්නට ඉතුරු වෙන්නේ. නාම මේවාව සිස්සති අක්කේයන් පේතස්ස ජන්තුනු, මැරිලා ගිය ඒ ඇත්තන්ගේ නම විතරයි අවසානයේ ටික කාලයක් අසන්නට ලැබෙන්නේ. ඔබ හිතනවාද ඒ නාමයත් බොහෝ කාලයක් ඇසේවි කියලා? එහෙම ඇසෙන්නෙත් නෑ. අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් යනකොට ඒ නාමයේ පවා අමතක වෙලා යනවා ජන සමාජයට. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මරණයටපත් වෙලා කරුලිය කරලා සතියක් දෙකක් තුනක් යනකන් සිහි කරනවා, හඬනවා, වැළපෙනවා. මාසයක් දෙකක් යනකොට ඒ ටිකක් අමතක වෙලා, අවුරුද්දක් දෙකක් යනකොට හොඳටම අමතක වෙලා, අවුරුදු කිහිපයක් යනකොට එහෙම කෙනෙක් හිටියද කියලා මතක් වෙන්නේ නෑ. ඒ තරමින් අමතක වෙලා යනවා, අපෙන් ඈත් වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ඔවුන්ගේ නම සිහි කරයි ඔයනම් ටික කාලයක්, එයත් නැති වෙලා යනවා නොබෝ කලකින්. ශෝක පරිදේව මච්චරං න ජහන්ති ගිද්ධා මමයිතේ, තස්මා මුනයෝ පරිග්ගහං හිත්වා චරින් සුඛේම දස්සිනෝ. නැවතද වදාරනවා ඒ මමායනය කළ අල්ලා ගත්ත වස්තුවල ගිජු වෙච්චයි ඉන්නවා මේ ලෝකේ. අන්නේ ගිජුවීම නිසා ඔවුනට මොනවද දායාද උනේ? ශෝකය, හැඬීම, මසුරුකම, ඊර්ෂියාව, ඔන්න ඔය දේවල් තමයි අර අල්ලා ගත්ත වස්තු පිළිබඳව ඔවුනට ඇති උනේ ඔවුන්ගේ හදවත්වල. යමෙක් යමකට බැඳුනා නම් ඒ වස්තුව පිළිබඳව එක්කෝ මසුරුකමක්, ලෝභයක් ඇති වෙනවා, එහෙම නැත්නම් ද්වේෂයක් ඇති වෙනවා, එහෙම නැත්නම් ඊර්ෂියාවක් ඇති වෙනවා, එහෙම නැත්නම් මාන්නයක් ඇති වෙනවා. මෙව තමයි හදවතේ ඇති වෙන්නේ බොහෝ සෙයින්. එනිසා තස්මා මොනයෝ පරිග්ගහං හිත්වා චරින් සුඛේම දස්සිනෝ. මේ ලෝකෙට පහළ වෙන ප්‍රඥාවන්තයෝ, නුවණැති මුනිවරු, බුදු සව්වෝ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසූ අය මේ පරිග්ගහං හෙවත් මෙන්න මේ බැඳීම් අතහැර දාලා කේම දස්සිනෝ, ක්ෂාන්ත ක්ෂේමය සොයමින්, ඒ උතුම් නිවන සොයමින් හැසිරෙනවා. නිවන් මගේ පිළිමෙත් පුරනවා. පතිලීන වරස්ස භික්ඛුනෝ භජමානස්ස විමිත්ත මාසනං සාමග්ගිය මාහු තස්සතං යෝ අත්තානං භවනේන දස්සයේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පාරම්මන, ශබ්දාරම්මන,
ගන්ධ රස පොට්ටබ්බ ආරම්මන මේ දේවල් නිසා ලෝභ ద్వේෂ මොහ නොවැඩෙන ලෙස සිත ඒ අරමුණු වලින් මුදාගත් එයින් අදහස් කරන්නේ අරමුණු නොදකින්වා නොදැනිනවා කියන කාරණේ නෙමෙයි ඒ අරමුණු වලින් ඇතිවිය හැකි කෙලස් ඕගයක් වේ නම් අන්නේ කෙලස් ඕගය ඒකාන්තයෙන් ඔවුන් ප්‍රඥාවෙන් වළක්වනවා එහෙම වළක්වලා විවේක සෙනසුන් ඇසුරු කරනවා විවේක සේනාසන ඇසුරු කරමින් ඒ ආර්යයන් වහන්සේලා ප්‍රතිසන්ධි වශයෙන් සතර අපායට නොයන තැනට තම ජීවිතය පමුණුවනවා. ඇතැම් ආර්යයන් වහන්සේ කෙනෙක් කිසිදාක දුගතියේ නොවැටෙන විදියට සෝවාන් සකදාගාමි අනාගාමි වෙලා සුගතිය උපදිනවා. මහා රහතන් වහන්සේලා මේ ජීවිතයේදීම පිරිනිවන් වඩිනවා. ඒ උතුමන්ට ඒ ශාන්තිය ලැබෙන්නට යෝග්‍යයි සුදුසුයි කුමක් නිසාද? ඒ උතුමෝ ලෝභය වැඩෙන දේවල් ද්වේෂ මෝහ මද මාන වැඩෙන දේවල් ඒ කෙලෙස් වස්තුන් මුළු මනින්ම ප්‍රහාණය කළා. ලෝකෙ කිසිවක් ඔවුන් අල්ලා ගත්තේ නැහැ. අල්ලා නොගැනීම නිසාම ඔවුන්ට මහා ශාන්තියක් මේ ජීවිතේ හිමි වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සබ්බත්ථ මුනි අනිසිතෝ නපියං කුබ්බති නෝපියබ්බියං තස්මින් පරිදේව මච්චරං අන්නේ වාරි යථාන ලිප්පති චක්කායතන නැත්තං ඇස රූපය කන ශබ්දය නාසය ගඳ සුවඳ දිව රසය කය ස්පර්ශය මනස විවිධාකාර අරමුණු කියන මෙන්න මේ ද්වාදශ ආයතන පිළිබඳව සෑම තැනකම තණ්හා වශයෙන් දෘෂ්ටි වශයෙන් බැසෙන්නේ නැති නැත්තම් බැසගන්නේ නැති ලැගෙන්නේ නැති ඒ රහත් මුනිවරු විරාගී මුනිවරු නපියං කුඹති නෝපියප්පියං ලෝකෙ කිසි දෙයක් පිළිබඳව ප්‍රිය කරන්නේ නැ ආදරය කරන්නෙත් නැ ද්වේෂ කරන්නෙත් නැ ලෝභයකුත් නැ ඒ හදවත්වල ද්වේෂයකුත් නැ ඒ හදවත්වල බලන්න මොනතරම් ශාන්ත උපශාන්ත ජීවිතද තස්මින් පරිදේව මච්චරං පන්නේ වාරි යතහන ලිප්පති ඒ උතුමන්ගේ ජීවිතවලට හැඬීමක් වැළපීමක් චෝක කිරීමක් ඒ විට එන්න විදිහක් නැහැ. හරියට නෙළුම් පතක ජලයක් රැඳෙන්නේ නැහැ. වතුර රැඳෙන්නේ නැහැ. අන්න ඒ වගේ ශෝක පරිදේව මසුරුකම් ඒ හදවතින් වහ වහාම බැහැර වෙනවා. වහ වහාම දුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකෙට දායාද කළේවන් රහතන් වහන්සේලා කී කෝටියක් නම් උපශාන්ත වෙලා මේ හැම බව දුක් සිඳ බිඳ දාලා මේ මෝහනීය සසරින් අත මිදුණද ඔබ හිතලා බලන්න ඒ භාග්‍යවතුන් වහන්සේදා ඒ සොහොනේම වැඩ ඉඳගෙන පදාරෙන මසු විශාල ජනකායකට ඇසෙනසේ උද බින්දු යථාපි පොක්කරේ පදුමේ වාරි යථාන ලිප්පති ඒවං මුනි නෝපලිප්පති යදිදන් දිට්ඨ සුතං මුතේසුවා පොකුරු පතක යම්සේ දිය බිඳු නොලැගේද නොපැටලේද පියුම් පතක යම්සේ දිය බිඳු නොලැගේද නොපැටලේද අන්න ඒ වගේ ක්ෂීණාශ්‍රව මහා රහතන් වහන්සේ දිට්ඨ සුත මුත සංඛ්‍යාත ධර්මයන්හි ඇලෙන්නේ නැ මොනවද දිට්ඨ සුත මුත කියන්නේ දිට්ඨ කියන්නේ ඇසෙන් දක්නාලද රූපයට නමක් සුත කියන්නේ කනින් ඇසෝ ශබ්දයට නමක් මුත කියන්නේ නාසයෙන් විඳින ලද ගන්ධ සුවඳ ඒ වගේම දිවෙන් ලබන ලද රසය ඒ වගේම කයින් ලැබූ ස්පර්ශාරම්මණය කියන මෙන්න මේවට මුත කියලා කියනවා විඤ්ඤාත කියනවා මනසින් දැක ගන්නා දැන ගන්නා ලද දේ මෙන්න මේ දිත්ත සුත මුත සංඛ්‍යාත ධර්මයන්හි ඒ රහතන් වහන්සේලා නෝපලිප්පති නෑලෙන්නේ ඇලෙන්නේ නැති නිසාම මිදෙනවා මිදෙන නිසාම පිරිනිවන් වඩිනවා ධෝනෝ නහිතේන මඤ්ඤති යදිදන් දිට්ඨ සුතං මුතේසුවා දුත පාප ඕ පිඹහරින ලද කෙලෙස් ඇති ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේ ඒ කියන ලද දිට්ඨ සුත මුත කියන අරමුණු පිළිබඳව ඒකම අරමුණක්වත් වස්තු වශයෙන් හෝ පුද්ගල වශයෙන් හෝ අරමුණු වශයෙන් තණ්හා මඤ්ඤණාවෙන් දිට්ඨි මඤ්ඤණාවෙන් මාන මඤ්ඤණාවෙන් ගන්නේ නැ මගේ කියලා හංගින්නේ නැ හේතුවක් නැ එහෙම සිද්ධ වෙන්න. ලෝභ හේතුව දුරු වෙලා නම්, ద్వේෂ හේතුව දුරු වෙලා නම්, ඒත් සමග මෝහ හේතුව දුරු වෙලා නම්, අනුසය ආශ්‍රව කෙලස් දුරු වෙලා නම්, ඒ උතුමන් වහන්සේට කිසිම තැනක ඇලීමක් නැ. ඒ වගේම කිසිම තැනක ගැටීමක් නැ. ඒ වගේම නාඤ්ඤේන විසුද්ධි මිච්ඡති මේ තථාගත සම්බුදු මාර්ගයෙන් හැර බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයෙන් හැර බෝධිපාක්ෂික වැඩීමෙන් තොරව සතර සතිපට්ඨානයෙන් තොරව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව අන්‍ය වූ විමුක්තියක් හොයන්නෙත් නැහැ. මේ උතුමන් වහන්සේලා අන්‍ය වූ විමුක්තියක් ඇයි හොයන්නේ? එහෙම එකක් ලෝකේ නැහැ.
එකම විමුක්ති මාර්ගයයි ලෝකේ තියෙන්නේ. ඒකෝ හි මග්ගෝ නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය. චතුරාර්ය සත්‍ය අවබෝධයට එකම මාර්ගයයි තියෙන්නේ. කුමක්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවන් දකින්න එකම වැඩපිළිවෙලයි ලෝකේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන වැඩපිළිවෙල. නිවන් දැකපු පිරිස ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පමණයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නොවන අය දුකෙන් මිදුනේ නැහැ කවදාවත්. ඒ අත් දුකෙන් දුකට වැටුණා, නිරයෙන් නිරයට වැටුණා, අපායෙන් අපායට වැටුණා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ යම් අත් වැඩදීමකින් කවදා හෝ දුගතිය වැටුණත් ආයෙමත් ඇවිල්ලා සසර දුකෙන් අත මිදී නිවනින් සැනසෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නහිසෝ රාජ්‍යති නො විරජ්‍යති අරහත් භාවයට පත් වුණාට පස්සේ න රාජ්‍යති කිසිම තැනක ඇලෙන්නේ නැ, නො විරජ්‍යති ද්වේෂ වෛර කරන්නේ නැ, ඒ උතුමන්ට වාද විවාද නැ, ඇලීම් ගැටීම් නැ, පැටලීම් නැ, වෙලීම් නැ, කතාවේ වෙලීම් නැ. ඒ උතුමන් වහන්සේලාට ශාන්ත හදවතක් තියෙන නිසා කිසිදාක ඇවිස්සෙන්නේ නැ. අලු ගොඩකට දුහුවිලි ගොඩකට ගලකින් ගැහුවොත් වහා ඇවිස්සෙනවා. හැබැයි හොඳට වතුරෙන් ඇනී ගිය මැටි ටිකකට ගල් කැටයක් විසිකලා කියලා අලු ගොඩක් ඇවිස්සෙනෝ වගේ ඇවිස්සෙන්නේ නැහැ. අන්න ඒ වගේ රහතන් වහන්සේලාගේ හදවත මොනම අරමුණකින්වත් රහතන් වහන්සේලාගේ හද సంతානිය කලතන් අලලන්නට බෑ. රහතන් වහන්සේලාට ශෝකය නැති නිසා, පරිදේවේ නැති නිසා, ඉච්ඡා භංගත්වයක් නැති නිසා, ලබන්න දෙයක් නැති නිසා, නැතිවෙන්න දෙයක් නැති නිසා, ඒ උතුම සැමදාකම සතුටින් සිනහම සුමුහුණින් ලෝ සතුන්ට අනුකම්පාව දක්වනවා. ගමින් ගමට පින්ඩ පාතේ වඩිනවා, ගෙයින් ගෙට පින්ඩ පාතේ වඩිනවා, ලැබෙන දෙයකින් සතුට වෙනවා. ඒ උතුමන් වහන්සේලාට යම් කිසි කෙනෙක් පහර දුන්නත්, බැනවැදුනත් පෙරලා පහර දෙන්නේ නැහැ, පෙරලා බැනවදින්නේ නැහැ, අයිතිවාසිකම් ඉල්ලා අරගල කරන්න යන්නේ නැහැ, මේ ලෝකේ අසාධාරණයක් කියලා ඒමත් තනහින්නේ නැහැ. ඒ උතුම දකින්ව ලෝකේ සනාතන ධර්මය. ඒ උතුම හොයන්නේ සොඳුරු හුදෙකලාව පමණයි. සතර රියනක් අතුපැලක් තිබුණා නම් හොඳටෝම ඇති ඒ උතුමන් වහන්සේලාට. පරයන්කයක් බැඳගෙන වාඩි වුණාට පස්සේ වහින වේලාවක ඒ ප්‍රමාණිය තෙමෙන්නේ නැත්නම් ඒ පමණකින් මේ උතුම සෑහෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ. මේ විලි වැහෙන්නට ඇඳුමක් හැටියට චීවරයක් ලැබුණාම එය කැපසරුප්නම් මනා දිගපළලෙන් යුතුන එපමණකින් මේ උතුම සෑහෙනවා. පින්ඩපාත වැඩම කරාට පස්සේ යාන්තමින් කුසපිරෙන යමක් ලැබුණාම ඒ ලැබෙන ආහාරයෙන් නේ උතුම සෑහීමකටපත් වෙනවා. ඒ උසුම සිව්පසය හොය හොයා ආනේසන කරන්නේ නැ, වැරදි කරන්නේ නැ, පව්කම් කරන්නේ නැ, ඉල්ල ඉල්ලා යන්නේ නැ, ගියත්තන්ට දොස් පවරන්නේ නැ. යාන්තමින් යමක් දෙන කෙනාටත් මහා උසස් ආකාරයෙන් දන් පැන් පුදන අයටත් සමකරුණාවක් ඇති උතුම තමයි මහරහතන් වහන්සේලා. මහරහතන් වහන්සේලා මහ පොළොවට බරක් නෙමෙයි, අනාගාමි උතුම මහ පොළොවට බරක් නැහැ, සකදාගාමි සෝතාපන්න උතුම ජන සමාජයට බරක් නැහැ. මුළු ජන සමාජයක ගුණධර්ම භාරය උසුලන්නේ ඒ ආර්යයන් වහන්සේලා. ආර්යයන් වහන්සේලා යම් ජන සමාජයක වේනම් මුළු ජන සමාජයක් ශාන්ත වෙනවා, සුවපත් වෙනවා. මුළු ජන සමාජයක කෙලෙස් රෝග නැති වෙනවා. ජන සමාජයකට පරම පිවිතුරු පරමාදර්ශයක් ලැබෙනවා. එනිසා ආර්යයන් වහන්සේලාගේ දැකීම ශ්‍රේෂ්ඨයි, ඔවුන්ගේ මුණ ගැසීම ශ්‍රේෂ්ඨයි, ඔවුන් හාවත් කතා බස් කරන්න ලැබීම ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ නිසානි වදාරන්නේ සාහු දස්සන මරියානං සන්නිවාසෝ සුඛෝ සදා කියලා. සමකල්ලි ඒ ආර්යයන් වහන්සේලා සමග සහජීවනය කරන්න ලැබේවා කියලා, එකට ජීවත් වෙන ලැබේවා කියලා. ඉතින් එනිසා මේ උත්තම ධර්මය ඔබ ඔබේ ජීවිතයට ගලපාගෙන ආර්යයන් වහන්සේලා විඳි ශාන්ති විඳ ගන්න බලන්න. අද මා ඔබට දේශනා කළේ ජරා සූත්‍රය නම් වූ ධර්ම දේශනාව. එදා භාග්‍යවතුන් වහන්සේ සොහොනේ ඉඳගෙන සාකේත බ්‍රහ්මණතුමාගේත් බ්‍රහ්මණියගේත් ආදාහන මොහොතේදී මේ දේශනා කළා. අසා සිටි විශාල පිරිසක් ඔබට හිතෙන්නේ කී දෙනෙක් මගඵල ලබන්නට ඇති කියලාද? මේ දේශනාව, මේ ගාථා ධර්ම කිහිපය සිරි මුව මඩලින් දේශනා කරලා අවසන් වෙනකොට 84,000කට වැඩි පිරිසක් සෝවාන්, සකදාගාමි, අනාගාමි, මහරහත් කියන මෙන්න මේ මගඵල ලාභීව සසර කතරින් අත මිදුණා. බලන්න මොන තරම්නම් ශ්‍රේෂ්ඨයිද. ඒ ධර්මාවබෝධය ඒ පිරිසට ලබා දීලා තථාගතයන් වහන්සේ හංස රාජෙක්, ස්වර්ණ හංස රාජෙක් වගේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම දේශනාවෙන් ලෝකයක් සුවපත් වුණා. අහෝ, අද පවා අපට ඒ ශාන්ත ධර්මය අසන්න ලැබෙනවා. ඔබ මේ ධර්ම දේශනාව දැන් අසා සිටියා. මොහොතින් මොහොත හිතන්න, ඇසට පෙනෙන, කනට ඇසෙන මේ ජීවිතයට අරමුණු වශයෙන් සම්බන්ධ වෙන කිසිවකට නෑ මම බැඳෙන්නේ. මේ හැම දෙයක්ම මම සිතින් අතහැරලා මේ ලෝකේ ජීවත් වෙනවා. එතකොට මට ශෝක පරිදේවයන්ගෙන්
බේරිලා සැනසීම ලබන්න පුළුවන්. අතහැරීමෙන්මයි සැනසීම ලැබුණේ. මා අතහැර දාලා සැනසීම ලබනවා. අල්ලා ගත්තොත්මයි දුකක් ලැබෙන්නේ. මම පමණික් මා බැඳීම් වෙලීම් වලට යන්නේ නැ මේ ලෝකේ කියලා තම සිතම හසුරුවා ගන්නවා. තම සිතම දමනය කර ගන්නවා. හොඳ හැඟීම් පාලනයක් ඇති කරගෙන බුදු ගුණ වඩන්න, දම් ගුණ සංඝ ගුණ වඩන්න, මෙත් සිත පතුරවන්න, මම මැරෙන කෙනෙක් කියලා හිතන්න. ඒ සියල්ලත් සමග මේ ජීවිතය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලමින් ඔබ ධර්මයේ ප්‍රගුණ කරලා මේ බිහිසුණු දුකින් අත මිදෙන්න කියලා මම මේ වෙලාවේ ඔබට සිහිපත් කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව ඇසූ සියලු දෙනාම ශාන්ත සුවයෙන් සුවපත් වෙත්වා. ඕස්ට්‍රේලියාවේ පදිංචි රජිත පෙරේරා මහත්මා, නිහාරා ලියනගේ මහත්මිය අද ධර්ම දානය ලබා දෙනවා. ඒ වගේම මින්හෙට්ටිය ගලගෙදර පදිංචි අජන්තා පද්මකාන්ති ඇතුළු පවුලේ සියලු දෙනා, පිළියන්දල පදිංචි ස්වර්ණා පෙරේරා ඇතුළු පවුලේ සියලු දෙනා. එයත්න්ගේ අරමුණ තමයි ධර්ම දේශනා කරපු ස්වාමින් වහන්සේට, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිටින ඒ රජිත, ඒ වගේම නිහාරා, ශායා පෙරේරා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරන්න. නිමල් රත්නායක මහත්මා, අජන්තා පද්මකාන්ති මහත්මිය, අමායා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් පතන්න. චන්ද්‍රවංශ පෙරේරා මහත්මා, ස්වර්ණා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා කියන උතුම් පිවිතුරු ප්‍රාර්ථනාව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සියලු දෙනාට සසර දුකින් අත මිදෙන්න මේ උත්තම ධර්ම දේශනාව ශ්‍රවණය හේතු වේවා කියන මේ පිවිතුරු පැතුම් සිත්හි දරාගෙනයි ඔවුන් මේ ධර්ම දානය ලෝ සතුන්ට අද සිත්නෙත් අසපුවෙන් ලබා දුන්නේ. මේ ධර්ම දේශනාවෙන් ශ්‍රවණයෙන් අප සියලු දෙනා ජනිත කරගත් සියලු පුණ්‍ය ධර්මයෝ ඔබේ අපේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීහු අනුමෝදම් වෙත්වා. සංදේව රජතුමා, සතරවරම් දේව රාජවරු ඇතුළු සියලු දෙවියෝද අනුමෝදම් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං, චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං, චිරං රක්ඛන්තු තවං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම හදවතක්ම සුවපත් වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මම සංඝ රත්නය වෙනුවෙන් ඔබට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං, ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච. අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවයි නිමවටපත් උනේ. අපට බොහෝ වැදගත් වූ කාරණා රසක් අහන්නට අවකාශය ලැබුණු ධර්මදේශනාවක්. ඒ ධර්මදේශනාව අනුසාරයෙන් ගොඩනැගෙන ධර්ම සාකච්ඡාව අපි විරාමයක් ලබා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ඔබට සමීප කරවන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් සිත්නිත සපෝ සමග රැඳෙන්න පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ වහන්සේට ලැබේවා, උතුම් වූ නිවනින් නිවීම පිණිසම මේ කුසල් පාරමිතා වේවායි කියා ප්‍රාර්ථනා කරමිනුයි අපි කෙටි විරාමයක් සඳහා සිත්නෙත් අසපුවෙන් යොමු වෙන්නේ.